ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හරි අපූර්ව ක්‍රීඩකයෝ රාශියක් දායාද කරලා තියෙනවා. සාමාන්‍ය නවක ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර පිටියේ වැඩ පෙන්නද්දී ඔහු ගැන වර්ණනා කරන ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෝ වර්ණනාව පටන් ගන්න ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ නම් වලින් දාන. දුලිප් මෙන්දිස්ලා, අර්ජුන්ලා, අරවින්දලා, මුරලිලා, වාස්ලා, මාලිලා, සංගල මහේලලා වගේ තමන්ගේ කාලේ ජාත්‍යන්තර පිටියේ ඉහළම වැඩ පෙන්නපු ක්‍රිකට් තරු ආපු පාරේ බිහිවන තවත් තරු විදිහට තමයි චරිත්ලා, පැතුම්ලා, වනිදුලා ගැන පසුගිය කාලේ ජාත්‍යන්තර විචාරකයෝ වර්ණනා කළේ. මෙතරින් වනිදු හසරංග කියන්නේ අපූර්ව ක්‍රීඩකයෙක්. වනිදු කියන්නේ ඕනෑම කණ්ඩායමකට ඉන්න ඕන ක්‍රීඩකයෙක් කියලා ශ්‍රී ලංකා පුහුණුකරු මිකි ආතර් දැන් කාලෙකට කලින් කියපු කතාව මේ විදිහ වඩාත් ඇත්ත වෙමින් තියෙන්නේ. දැන් ක්‍රියාත්මක T10 තරඟ රටාවෙන් වනිදු පන්දු යවන්නෙක් විදිහට ප්‍රතිකරුවෙක් විදිහට විතරක් නෙමෙයි පන්දු රකින්නෙක් විදිහටත් ඉතා සාර්ථකයි. තරඟාවලියේ 18 වෙනි තරඟයේ විදිහට තිබුණු චෙන්නයි බ්‍රේව් කණ්ඩායමයි ඩෙකන් ග්ලැඩියේටර් කණ්ඩායමයි අතර තරඟේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ අවධානය ඉහළින්ම තිබුණු තරඟයක් බවට පත් වුණා. තරඟයට චෙන්නයි කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 4ක් සෙල්ලම් කළා. ඒ වගේම ඩෙකන් කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි තුන්ගිරියව් ක්‍රීඩක වනිදු හසරංග සෙල්ලම් කරනවා. මේ කණ්ඩායම් දෙක අතර සටන අවසන් වුණේ වනිදු සෙල්ලම් කරන කණ්ඩායමට ජයග්‍රහණය අත්කර දීලා. මේ තරඟයේදී බහනුක රාජපක්ෂ දවා ගන්න වනිදු හරි අපූරු උඩපන්දුවක් රැක ගන්නවා. ඊට පස්සේ ඇන්ජලෝ පෙරරාගේ කඩුල්ලක් දසුන් ශාන්කගේ කඩුල්ලක් දවා ගන්නේ වනිදු. මේ දක්ෂතායක තරඟයේ වීරයා බවට පත් වෙන්නේ වනිදු. පන්දුවාර දෙකේදී ලකුණු 9ක් දීලා කඩුලු 3ක් දවාගෙන තමයි වනිදු තරඟයේ වීරයා බවට පත් වෙන්නේ. මේ සුපිරි දක්ෂතා ගැන ඩෙකන් කණ්ඩායමේ නායක වහබ් රියාස් තරඟයේ පස්සේ ඉහළ ඇගීමක් දෙනවා. ඇත්තටම එයා විශිෂ්ට එක් පන්දුව අතට දුන්නම කරන්න පුළුවන් උපරිමය කරනවා. ඒ වගේම එයාගේ ප්‍රතිකරුවෙක් විදිහට කණ්ඩායමට සේවය අවශ්‍ය වුණාම ඒ දෙත් එයා උපරිමයට කරනවා. ඒ විතරක් නෙමෙයි පන්දු රකින්නෙක් විදිහටත් විශිෂ්ට දායකත්වයක් දෙනවා. ඉතින් මේ වගේ ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්නවට මොන නායකයාද අකමැති. ඔහුගේ සේවය ඇත්තටම අපේ කණ්ඩායමට ඉස්සරහට යන්න ලොකු දායකත්වයක් දෙනවා. ওই විදිහට තමයි ඩෙකන් නායක වහබ් වනිදු ගැන කතා කරලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.